बेकरी में अंगे संघ में किए लंका बेकरी तुंदास पंसिया को हाला किया अभी तो ना इतना भी नहीं गिरने थे डंग मंगते हैं तुंदास पंसिया वाला वेडिया थी बेकरी तुंदास पंसिया को हाला तो रे क्या नमक ये बेकरी वाले भी चाहते हैं मार्ग नतर वेला रस्सा करके रस्सा नहीं थी वेला बीमट आप गमट आप आदाय नतर वेला तीन पेते कर्मांत वेटिला रबर कर्मांत वेटिला अतट आप आदाय नतर वेला कृषि कर्मांत वेटिला अतट आप आदाय नतर वेला इत पास आपन साल हिमे के संघ में क्यों पौके काल लंका भी आपन साल दह दहाक वह दह दहाक कह हुआ गया अब इतना एक एक्तव्य नहीं दिखे मुकुद अभी हम गिर गए होते हैं खाली थी बच्चे कैम खटे दिन ने कैम खट अडू वेला तीन ने समार वे खड़े थी ना वे कैम ने समार कैम खड़े दिन एक्तव्य नहीं दे सामान का तो होते मिस्टर भंडार का हम गिर गए था उसे पहाट हाइट बजे अपने लोग सात देख के ना सौ नहीं सात देख के ना बिल्डिंग में खत्म हो गया सात देख के ना अरे मुकदे सात दे कोत्तु गहन सात दे नहीं देंगे सात दे है ना देंगे सात दे है ना ऐ ये දැන් කොත්තු ගහන්නේ කොත්තු වඳයි ඒ කාලේ මහින්ද රාජපක්ෂ අපිට කිව්වා කොත්තු ගන්න එපා කොත්තු ගෑවොත් අපි වඳ වෙනවා කියලා. ඉතින් යන්තම් කොත්තු ගන්න තිබුණේ ඒ කාලේ. දැන් යන්තම් අපි තාම වඳ වෙලා නැහැ හැබැයි කොත්තු වඳ වෙලා තියෙනවා. මහින්ද ලාවට පස්සේ කොත්තු නැහැ. කඩ වහලා ආදායම් මාර්ග නැහැ. බඩු මිල දරා ගන්න බැරි මට්ටමට වැඩිලා තියෙනවා. ඒ බඩු මිල වෙනස්සේ රයින් වික්‍රමසිංහ සල්ලි හොයන්න කොහොමද? රයින් වික්‍රමසිංහ ආණ්ඩුවට ආදායම් නැහැ කියලා ගහන බදු හතර අතේ බදු ගහනවා. දැන් බදු කොච්චර ගහලා දෙනවද? දැන් දරා ගන්න පුළුවන් වැඩ් බද්ද 112 සිට 15ට වැඩි කළා. එතකොට අපේ බඩු මිල ඔක්කොම ආපහු වැඩි වෙනවා. ඒක යන්තම් ඉවර වෙනකොට මොකද කරේ ආපහු? ආයේ ගව බද්දක් සමාජ ආරක්ෂණ බද්ද 2.5. දැන් ඔය අපේ ජංගම දුරු කරන ගාස්තු PUT වරම ඔක්කොම වැඩි වෙනවා ආපහුනේ. ඒක වැඩි වෙනවා. ඒත් රක් නෙවෙයි දැන් ඒ කායදාලයලු විදුලි බල මණ්ඩලයට. දැන් කලින් පාර 75කින් විදුලි බිල වැඩි කරලා තියෙනවා. මේ පෙර 75කින් වැඩි කරා නිසා දරා ගන්න බැරි විදුලි බලක් එනවා. ඒ 75කින් වැඩි කරපු එකට දැන් ආයි වදිනවා. අර 2.5 මාසෙත් තව 30කින් විතර වැඩි වෙනවා කියලා කියන්නේ. ඉදිරියේ. ඒ නිසා අනිවාර්යෙන් තව පාරක් විදුලි බිල වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? කලූරේ තමයි ඉන්නෙන්නේ. ලයිට් නිවල ඉන්නෙන්නේ. කර්මාන්ත වැඩෙනවා. කර්මාන්ත කරගන්න බෑ. ওই කඩ සාපු පාත්ත ගන්න බෑ. කඩේක අධිශීතකරණයක් තිබ්බොත්, කඩේක AC එකක් තිබ්බොත්, ඒකට ලයිට් බිල දාලා ගන්න බෑ කඩේකට. ඒ නිසා ව්‍යාපාර වැහෙනවා. කර්මාන්ත බිඳ වැටෙනවා. විශාල විදුලි බිලක් එන්නේ මේ. ඉතින් මේ සමාජ ආරක්ෂණ බද්ද ගහලා. ඒක 아무තු බද්දක් සවුතුරුනේ. බද්ද නම මොකද්ද? සමාජ ආරක්ෂණ බද්ද. අත්තලා අපි අපිට දින ආරක්ෂා මොකද්ද? දැන් සමාජය අපිට ආරක්ෂා තියෙනයි ආරක්ෂාවක් කාන්තාවකට තනියම චේන් එක කරදම් පාර බැලයන්ට බෑ බයිසිකලෙන් ගල චේන් එක කඩගෙන යන්න. කඩවද නැද්ද? කඩන. බෙල්ලක් තුවල කරන් යන්නේ. නැත්තම් කරාපු ගලවන් යනවා කන ඉරලා. ආරක්ෂාව පුංචි දරුවන්ට ආරක්ෂාව ඇත්තෙම. ඊට පස්සේ බයිසිකලේ නවත්තලා කඩේට ගිහින් එළියට එනකොට බයිසිකලේ නැහැ උස්සල. වාහනේ ගෙදර තියලා බුදි ගත්තොත් එහෙම උදේ නැගිටිනකොට සයිඩ් කන්නාඩිය නැහැ. සයිඩ් කන්නාඩි ගිහිල්ලා. අමතර රෝදේ නැහැ. ඒක අරගෙන ගිහිල්ලා. කෑලි ගලවනවා. මෙහෙම කිව්වොත් අපේත් කෑලි ගලවයි හොඳේ. නෑ මගදී තනෙන් ගමුනම අරගෙන ගිහිල්ලා සීන ඇති කරලා පස්සේ ගෙනත් දායි බැලුවම වකුගඩුවක් නැහැ. එහෙම වෙන්න පුළුවන් මොදි? මේ තැනට යන්න. ඉතින් කෑලි ගලවනවා. මිනිසුන්ගේ කෑලි ගලවයි. ඉතින් අපිට කිසිම සමාජ ආරක්ෂණයක් නැහැ. මෙලෝ සමාජ ආරක්ෂණයක් නැති වෙලාවක මේ හැද බද්දක් ගහනවා සමාජ ආරක්ෂණ බද්ද කියලා. ඉතින් ගෙවපල්ලක අපි එකටනේ ඒකටත් ගෙවන්නවා. ඉතින් විදුලි බිල ආයි වැඩි වෙනවා. ඒකටත් ගෙවන්නවා. ඒ නිසා අපි මත බර පටවනවා 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 කෙලවරක් නැහැ. මේ අරුතේ මැද්දේ ඔබට අපට ගොඩක් කල් යන්න බෑ. තව මාස දෙක තුනක්වත් අල්ලන් ඉන්න බෑ අපිට අමාරුයි මේක. ඒ නිසා වෙනසක් ඕන නැද්ද අපිට? වෙනසක් ඕන. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.